ආයුබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත පෙළපාලියෙන් පැමිණි සරසවි සිසුන්ට ජනපති කාර්යාලයේ දොර ඇරෙයි අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අගමැති පෙන්වා දී රංජන්ගේ අඬපට පිටපත් රජයේ රස පරීක්ෂකට එජාප නායකත්වයේ තීරණය ලබන බ්‍රහස්පතින්දා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට සහන පැකේජයක් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිදු කළ දුරකථන සංවාද හඬපටවලින් හෙළි වූ මරණ තර්ජන සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් අද ඉදිරිපත් කළා. ඊට සම්බන්ධ සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ඔහු එහිදී ඉල්ලා සිටියේ. उदय चेक मिस्फायर ऑफिशियल තමන්ට එල්ල වූ එම තර්ජනය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලමිනුයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූලස්ථානය වෙත පැමිණිලක් ඉදිරිපත් කළේ. ඒ දවස්වල මට දිගින් දිගටම මේ තර්ජන තිබුණා මේ සම්බන්ධයෙන්. පසුගියදා එළියට ආපු හඬපටේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආශිර්වාදයෙන් මා ඝාතනය කිරීමේ සැලැස්මක් තිබුණ බවට අවශ්‍ය තොරතුරු තියෙනවා. ඒ නිසා මම පොලිසියට පැමිණිලක් කරන්නේ වහාම හිටපු අග්‍රාමාත්‍යවරයාත් වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාත් ගෙනෙල්ල කට උත්තර අරගෙන වහාම පරීක්ෂණ පවත්වන ලෙස තේ පමණක් නෙවෙයි. මේක UMP එකට විහිළුවක් වෙන්න පුළුවන්. මේක විහිළුවක් නෙවෙයි ජීවිතයක් එක්ක විහිළු කරන්න පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂයට ඒක සාමාන්‍ය සිද්ධියක් නෙවෙයි මේක අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් කරපු සංවිධානාත්මක කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පරීක්ෂණයක් කරයි කියලා හිතන්න පුළුවන්ද ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයරුද පරීක්ෂණේ තිබ්බේ නැත්නම් මට මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳ එයින් එහාට මට තීන්දුවක් ගන්න පුළුවන් ඊට වැඩිය දවන්ත චරිත නීතිය යනුවේ යන්න ඕනේ මෙතර රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නාවලපිටිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. කලුකොඩිය ඔසවමින් නාවලපිටිය ජනතාව සිය විරෝධය පළ කළා. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවලින් හෙළි වූ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් මෙන්ම පාර්ශව රැසක් අද දිනේත් අදහස් පළ කළා. රංජන් රාමනායක කියන පූජ්‍යලයායි හනුමයි අතර කිසිම වෙනසක් නැහැ. හනුමා ගිනි තියන්න වගේම ගිනි තියලා තියෙන හැම ශේස්ත්‍රයක්ම. පොලිස්පතිවරයා ගෙන්නලා වහම උන්ගේ විමසන්න ඕන රංජන්ට එරෙහිව දාපු පැමිණිලි වලට මොකද උනේ කියලා. ශානි අබේසේකර වහම අත්අඩංගුවට ගන්න ඕන. පොලිස් කොමිසමට කියනවා වැඩ තහනම් කරලා නිකන් විනය පරිශන කරලා නිකන් ඔඩි ළමයි මොන්ටිසෝරි ගෙනියනවා වගේ වැඩ කරන්න එපා මහත්තුරුනි. කරුණාකරලා දැඩි තීන්දුව ගන්න ඕන නැත්නම් ඔය පොලිස් කොමිසම් කියන ඒවා විසිරව හරින්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. කිරිවෙහෙරට යනකොට දෙපැත්තේ ඉන්න මල් විකුණන අය කියන අනේ අපිනුත් මල් ගන්න කියලා. අන්න ඒ වගේ ඉතාලම බැගාපත් වෙමින් තමයි මෙතුමිය අධිකරණ විනිසුරුවක් ඉදිරියට කටයුතු කළේ. රංජන් රාමනායක මහත්තයාම කියනවනේ ඇවිල්ලා මේ අධිකරණය දූෂිතයි. මේ වගේ ගැති වෙච්ච අය නිසා දැකලා වෙන්න ඇති. එතුමා කියන්නේ නැති අධිකරණය දූෂණය වුණා කියලා කාරණය. යම් කෙනෙක් රටේ නීතියට සම්ප්‍රදායට විරුද්ධව වැඩ කටයුතු කරනවා නම් ඒ කළ තැනත්තා බාර ගන්නව හැරෙන්නට තව තැනැත්තෙකුට බාර ගන්න පුළුවන් කමක් නැහැනේ. ඒ තැනත්තා තමයි ඒ නීතිය ඉදිරියේ හෝ ජනතා අධිකරණ ඉදිරියේ හෝ පෙනී සිටලා ඒක බේර ගන්න ඕන. මං එතුමගේ ක්‍රියාකලාප ගැන මම හිතන්නේ මුකුත් ඕනේ රට හිතන අන්දමත් නීතිය හිතන අන්දමත් දැන් මේනකොට රටාමියේ කතා කරලා ප්‍රසිද්ධ වෙලා ඉවරයි.
මංගිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙවෙයි ප්‍රාදේශ සභාවක මන්ත්‍රීවරු එක්කත් හැසිරෙන්නේ නැති විදිහට තමයි මොහු හැසිරලා තියෙන්නේ. ඉතින් පුළුවන් ඉක්මනට අපි රජයක් හැට බලන්නේ මොහු කරලා තියෙන මේ වැඩ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා මේ සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගිහිල්ලා මේ රටේ සියලුම ආයතනවලට ගරුත්වය හානි කරපු මේ මන්ත්‍රීවරයා ගැන තීන්දුවක් ගත යුතුයි. මේක එක්සත් ජාතික පක්ෂය තීන්දු කරන්න ඕන මේ වගේ අයව තියාගන්නවද නැද්ද කියන එක. මේ අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී පොලිස් බහරයට ගනු ලැබූ දුරකථන සංවාද ඇතුළත් සීඩී තැටිවල පිටපත් පරිගණක හා අනිකුත් උපාංග පිළිබඳ දත්ත වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට අධිකරණය නියෝග කළා. ගම්කොටවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ කොළඹ අපරාධ කොට්ටාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. महापुल सह शिष्याधार वेडिकिरीम एतुलू इल्लीम हयाक मुल्कर गनिमें उद्गोषण व्यापारेक निरतु सरसा विसिसुंट किसिंदु उबाधावकीं तोरव जनाधिपति कार्यालय वित पेमिनीमट अवस्थाव सलसुना उद्घोषणे निरत ओसिसुंट अतीतेति मिन कंदुलु गैस जल प्रहार हो बेटन प्रहार किसिवक एल्ल नोवीम विशेषत्वयक् सिसुंट किसिदु बाधावकिन तोरव जनाधिपति कार्यालय अभिसट पेमिनीमट इड सलसन लेसट जनाधिपतितुमा आरक्षक अंशवलट उपदेश लबा दी तिबुना जनाधिपतितुमा सह जनाधिपति लेखांबरया कार्यालयेन पिटत कलिन योदागत राजकारी कटयुत्तक निरत वी सिटि बविन सिसुन समग साकच्छा किरीमट जनाधिपति अतिरेक लेखांबरे कुहा उसस अध्यापन අමාත්‍යංශ නිලධාරින් යොදවා තිබුණා මේ පණිවිඩයේ ආපු වෙලේ ඉඳන් මේ මම ඒ කාරණ විශේෂ සඳහන් කරන්න ඕනේ අධිකරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබුණා ලේකම්තුමත් කතා කරා මේ කාරණාව පිළිබඳව අලුත් විදිහට බලන්න ඕනේ කියලා නැත්නම් ඔබතුමාලගේත් අධ්‍යක්ෂින් මැතිනේ මේ වගේ යෝජනාවක් අරගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ එනකොට මේ වගේ ප්‍රතිචාරයක් මීට හිද ලැබිලා නැහනේ අපේ අධ්‍යක්ෂින් වල හැටියට ඉතින් ඒ නිසා බොහොම සුබවාදී විදිහට ජනාධිපතිතුමා මේ සිද්ධිය විසඳන්න ඕනේ කියන දැක්මෙන් බලනවා ලේකම්තුමත් ඒක තමයි කතා කරලා උපදෙස් දීලා මේ සාකච්ඡාව මේ විදිහට පවත්වන්න අපිට උපදෙස් දුන්නේ ඒ නිසා අපි සුබවාදී විදිහට ඉදිරියට යමු කියලා යෝජනා කරනවා අපි සාකච්ඡා සටහන පුළුවන් තරම් ඉක්මනට එවන්නම් ඒ එක්කම අපි සම්බන්ධ වෙමු ඉදිරියේදී මේ ප්‍රගතිය කතා කරන්න බොහොම ස්තුතියි මිය අනුව පැවති සාකච්ඡාවේදී තීරණය කරුනේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟ මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදා වන විට ගෙවීමටයි දේශන සඳහා පැමිණීම 80% සම්පූර්ණ කර නැති සිසුන්ට මහපොළ ලබා දීම ශිෂ්‍යාධාර හා මහපොළ සම මට්ටමට ගෙන ඒම සබරගම විශ්වවිද්‍යාලයේ සම්බන්ධයෙන් පැනනගී ඇති ගැටලු ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කෙරුණා පවතින ගැටලු සම්බන්ධයෙන් අඩුම තරමින් මාසකට වරක් හෝ සාකච්ඡා කිරීමටද මෙහිදී යෝජනා කෙරුණා මේ අනුව ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට රැස්ව සිටි සිසුන් ඉතා සාමකාමීව විසිර ගියා මේ අතර නවක වදී බලපෑමට ලක්ව මෙවැනි විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවාගේ සුවදුක් කිමසීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද රෝහලට ගියා කොළඹ විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුයි මෙලෙස නවක වදයට ලක්ව ඇත්තේ කොළඹ ජාතික රෝහලේදී හදිසි අනතුරු වාට්ටුවට පැමිණි අමාත්‍යවරයා සිසුවාගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළා මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලන බලාධිකාරියටත් නියම කරලා තිබෙනවා සිද්ධිය පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් කරලා වැරදිකරුවන්ට දඬුවම් දීමටත් අසාධාරණයට අගතියට පත්වෙච්ච පාර්ශ්වයන්ට සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහාත් අවශ්‍ය පියවර ගන්නවා අධිකරණයේ ස්වාධීනත්වයේ තහවුරු කිරීමේ වගකීම රජය වෙත පැවරී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අධිකරණයේ විශ්වාසය බිඳ වැටීමෙන් රට තුළ අරාජක තත්ත්වයක් ඇති වී තිබෙන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ
පුවත්පත් කතුවරුන්ගේ හමුවක් කරලියගහ මන්ත්‍රීයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම කතුවරුන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු දේශපාලනය මඩගහන තත්වයෙන් ඉවත් කර දේශපාලනික හා සමාජීය ප්‍රශ්න විවාද කර ස්ථාවරයකට ගෙන ඒමට හැකි පාර්ලිමේන්තුවක් බවට යලිපත් කිරීමට රජය සූදානම් බවයි. වර්තමානයේ ආන්දෝලනයට තුඩු දී ඇති හඬපට නිකුත් වීම තුලින් පසුගිය රජයේ දේශපාලඥයින් අධිකරණයට කොතරම් බලපෑමක් එල්ල කළේද යන්න පැහැදිලි වන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. කාගේ ආන්දෝලනයට හේතු වුණු හඬපට නිකුත් උනේ. ඉතින් ඒකෙම පේනවා පසුගිය කාලේදී මොනතරම් බලපෑමක් කළා දිනවද කියලා අධිකරණයට. හැම තීන්දුවකටම දැන් සැකයෙන් බලනවා. මේකට කොහෙන් හරි බලපෑමක් ආවද කියලා. මේ වෙනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම සමහර නඩු වාහනයක් පාවිච්චි කරපු එක විමල් විරුවන්සමෙන් ද්වාරේ දිනේ වාහනයක් පාවිච්චි කරන අවසර දීම. සංස්කෘතික අරමුදල විනාශ කළා දාලා. සමහර තැන්වලට මිලියන 40 ගණන් දීලා මිලියන 96 පොරොන්දු වෙලා දැන් ලයිස්තු අරගෙන එනවා අපේ ගාව. එහෙම තැනම වාගෙට හදපු ගොඩ නැගිලි. මේ තත්ත්වයන් තමයි අපිට දැනට පේන්නේ. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ සිද්ධියට අමතරව සාමාන්‍ය මේ රටේ මිනිස්සු අතර අදහසක් තියෙනවා මේ පාර්ලිමේන්තුව පිරිහිලා තියෙනවා පහුගිය අවුරුදු 10-15 තුළ. ඔබතුමා කොහොමද හිතන්නේ මේ පාර්ලිමේන්තුව ආපහු හදන්න ඕනයි කියන එකට? 70 නම් මේ පාර්ලිමේන්තුව ඉඳලා තියෙනවනේ. එදා හිටු ජේෂ්ඨ ඇමතිවරු කොල්ඩින් ආඩිසිල්ලා එන්නේ පෙරලා එක ජේ.ආර්. ජයවර්ධන මහතුමා ඒ වගේම ලඩ්ලි සේනානායකයන් අගමැතිතුමා මේ අනිත් එක යම් කිසි ප්‍රමාණයක ඔවුන්ගේ හැසිරීම හා ඔවුන්ගේ කතාබහ ඔවුන්ත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා. ක්‍රමානුකූලව පසුගිය කාලයක එලිම කඩා වැටුණා. පාර්ලිමේන්තු දේශපාලන මඩගහන ස්ථානයක් බවට පත් කරගන්නේ නැතුව වඩාත් වගකීමකින් යුක්ත විවාදය කරන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන ස්ථානයක් බවට පත් කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ක්‍රමානුකූලව එතෙන්ට අපි ආණ්ඩු පක්ෂය මේවන්න අපි සූදානම් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීම තවදුරටත් කල් තැබුණා. අද පැවති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ අතර ඒ සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගන්නා බවයි ඊට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ. අපි බලාපොරොත්තු වෙන්නේ එක නායකත්වයක් එක්ක ඉදිරියට යන්නත් කල්පනා කරුවා සාකච්ඡා කරුවා. ඒවගේම නායකත්ව මණ්ඩලයක් එක්ක යන්න සාකච්ඡා වෙනවා. නායකත්ව මණ්ඩලයක් කියලා කියවජනා කිරුවේ ගරු ජයසූරිය මැතිතුමත් සජීව ප්‍රේමදාස මැතිතුමත් ඒවගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් තුන්දෙනාගේ. නෑ නායකත්ව මණ්ඩලයට විශාල විරෝධතාවයක් ඇති වුණා. බහුතර කැමැත්තෙන් පක්ෂ නායකයව තෝරමු කියන මතය ඉස්මතු වුණා. නෑ නෑ එච්චර අසුබවාදී වෙන්න එපා. දැන් මේ අපි මූණවල් පේරෝනේ අද නිකන් හොඳයි කියලා දිනවනේ. පොඩි දිනවනද ගම්මන්නේක? ආ නෑ කිසිම නායකත්ව මණ්ඩලයක් නෑ. පක්ෂ නායකත්වයේ පිළිබඳ තීන්දුව ගැනීම සඳහා පක්ෂ නායකතුමා පොරොන්දු වුණා සියලු මන්ත්‍රීවරුන්ට ලබන බ්‍රහස්පතින්දා සියලු මන්ත්‍රී කණ්ඩායම රැස් කරලා තීන්දුවක් ගන්නවා කියලා අවසන් තීන්දුව. අපිට සතුටු වෙන්න පුළුවන්. අපි සෑහෙන කතා කරා විවාද කරා කෑ ගහගත්තා. නමුත් ඉතාම සුහදව අපි එක මතයකට ආවා බ්‍රහස්පතින්දා කතා කරගන්න. අද යෝජනාවෙත් නායකත්ව මණ්ඩලයට යෝජනා වුණා මොනවාද? ඒ ගැන සාකච්ඡා කරා. කවුරුත් එකඟ වුණේ නැහැ නායකත්ව මණ්ඩලයකට යන්න. මේකේ නායකයෙක් පත් කර ගැනීම සඳහා තමයි වැඩි බහුතර මතයක් තිබුණේ. සත් ජාතික පක්ෂයේ මගේවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේවත් අඛිල විරාජ්‍යවත් සහිත් ප්‍රේමදාස මහත්තයාගේවත් නෙමෙයි. ඉතින් මේක මේ පක්ෂයේ බහුතරයට කන් දෙන්නේ නැත්තම් අපිට වෙන තීන්දුවක් ගන්න වෙයිද? සහිත් ප්‍රේමදාස මහත්තයා කරු ජයසූරිය මැතිතුමා තමයි යෝජනා වුණේ විශේෂයෙන්ම. හැබැයි සහිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ මහත්තයාත් නායකයෙක් ඉන්නවා. මොනවා කියන්නේද ඉතින්? අපි සාමාන්‍ය යාළුවෝ විදිහට කතා කරන දේවල්. මම පෞද්ගලික කැමති මේ කාර්ය කැමති ඔබ මේ කවුරු නායකත්වයෙන් වටද? මම පෞද්ගලික කැමති නම් මගේ මහත්තයාට. ආ නායකත්වයටද? ඇබ්සෙප්ට් වෙලා වගේ නේ. නායකත්වය ඔයගොල්ලෝ අහගන්නේ. නායකත්වය මණ්ඩලයක් යෝජනා වුණාද මන්ත්‍රීතුමා? ඔබතුමාලට අවස්ථාවක් දෙන්නේ නැද්ද ඒ කියන්නේ? ඒගොල්ලන් ඒක පොඩියට දරක් දෙන්නේ නැහැ. නෑ නෑ පොඩියට ගොඩාක් වැඩ තියෙනවා. අමතුමා රංජන් නමතුමා කිව්වා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කිසිම වැඩ කරදර කෙනෙක් නෙමෙයි කියලා. ඇත්තද මේ ඔබතුමාල එහෙම කියලාද? එයාගෙන් අහන්න මගෙන් අහන්න මොකද? නායකත්ව වෙනසක් වෙන්නේ නැද්ද? ඒකෝල නෑ ගන්න. ඔයාගේ නාලිකාවට මාර අමාරුවක් තියෙනේ නේ අහන්න. මම උත්තර දෙන්නේ නෑ. රටේ ජනතාවට බලන්න. මම ඔයාගේ නාලිකාවට උත්තර දෙන්නේ නෑ. එතකොට කාගේ නාලිකාවට සිරසෙන්නේ? මට ඕන තැනකට මම දෙනවා. ඔයාගේ
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර රැක ගැනීම සඳහා රජයෙන් සුවිශේෂී වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ව්‍යාපාරිකයන්ට ඒ තුලින් ලැබෙන සහන පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කරුණු පැහැදිලි කළා. අපි ණය සහන පැකේජයක් ලබා දෙන්න රජය හැටියට තීන්දුව ගල්ලා තිනෝ. ඒක ජනාධිපතිතුමා අගමැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වීම සිදු වෙනවා. එවගේම ඔවුන්ගේ වාරිකයේ වටිනාකම වැඩි කරන්නේ නැතුව ණය ගෙවීම් කාල සීමාව දීර්ඝ කිරීම සඳහා අවකාශයක් රජය ලබා දීලා තියෙනවා. එවගේම දඩ පොලියක් නොමැතිව ගිවිසුම්ගත පොලිය පමනක් අය කිරීම සඳහා මේ වෙනකොට මහ බැංකුව ඒ අවශ්‍ය තීඳු තීරණ එනියෝග නිකුත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. තව දුරටත් ඔවුන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 300ක් නොඉක්මවන නව ණය පහසුකම් අපි ලබා දෙන්න කටයුතු කළ තියෙනවා. දැනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ණය අරගෙන ඔවුන් අක්‍රීය තත්ත්වයේ ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන්ගේ සියලුම නීතිමය කටයුතු ඒ සම්බන්ධයෙන් අත්විඳු වීමට තීන්දුව කරලා තියෙනවා. මුළු දඩ පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කරනු අරගෙන තියෙන ණය ප්‍රමාණයෙන් 50% ගෙවා යත්නම් ඒ 50%ක පොලිය සහනයක් ඔවුන්ට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම දැනටමත් ණය අරගෙන 50%ක ගෙවා ගැනීමට නොහැකි කණ්ඩායම් තුළ ඔවුන්ට 25%ක පොලිය සහනයක් ලබා දෙන්න රජය කටයුතු කරනවා. මේ ඇතිවලා තියෙන අපහසුතාවයන් තුළ ඔවුන්ට ණය ලබා ගැනීම සඳහා බාධකයක් ඇවිල්ලා තියෙනවා. ඔවුන්ට නැවත ණය ලබා ගන්න නොහැකි තත්ත්වයක් නිර්මාණය තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රති අපකරයක් ලබා දීමට අවශ්‍ය වැඩ කටයුතු අපි සිදු කරනවා. හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත දීමු ජයරත්න මහතා ජන හදවත්වල සදාරඳන පෙරලිකාර නායකයෙකු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දීමු ජයරත්න මහතාගේ අභාවය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනා විවාදයට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මැති අමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳව ශෝකයේ පළ කිරීම යෝජනාව මා මෙම අවස්ථාවේ ගරු සභාවට ඉදිරිපත් කරමි. වාමවාදී ජනතාවාදී දේශපාලඥයෙක් හැටියට පොදු ජනතාවගේ ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික අයිතීන් වෙනුවෙන් ප්‍රතිඵල දක්වාම ඒ සටන ගෙන ගිය ආකාරය අපි හැමෝම අවබෝධ කරගෙන තිබෙනවා. පුංචි මනුස්සයාට උදව් කිරීමේ ලොකු පිපාසයක් එතුම සතුව තිබුණා. අද ජනවාරි 9 වෙනිදා ජයරත්න මැතිතුමා ගැන කතා කරන දවස තුමාව අගමැති කමින් ඉවත් වෙපු දවසත් අදයි. ඒක මතක් කරමින් පාර්ලිමේන්තුවේ ඌ මූ කියලා කතා කරන්න බලයක් නැහැ. නමුත් මන්ත්‍රීවරු හිටියා කීප දෙනෙක් නිතරම මූ කියලා අවසන් කරපු දිමු විජමු දමු. එසේ මූ කියලා කතා කරපු කෙනෙක් තමයි අපේ හිටපු අගමැතිතුමා. වාසුදේව නානායක කාර්මන්තුමාත් මමත් එතුමත් එක්ක පැවේ පාර්ලිමේන්තුවේ හිටියා. දිමු පෙරලිකාරේ. ඒ හිඳම තමයි ඒ කාලෙක කිව්වේ ගම්පොල ගඩාෆි කියලා. එතුමා ওই වෙලාවේ පක්ෂයේ සමාජිකත්වයේ කොච්චර තිබුණත් ඔහු පක්ෂයේ තනතුරු ඉල්ලලා කෑ ගැව්වේ නැහැ. ඊට වඩා ජේෂ්ඨත්වයෙන් අඩු අයට වුණත් උන්ට ඒ තනතුරු ලබා දෙන්න ඔහු පියවර ගත්තයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කළ දිය යුතුයි. සාදිමු මේ රටේ ජනතාවගේ අදහස් වලින් අමතක නොවන ආමයක්. He was a good parliamentarian. ඔහු හොඳ පාර්ලිමේන්තු සමාජිකයෙක්. ඒ වගේම ඔහු තම පක්ෂයට විශ්වාසදායක අයෙක්. ඔහු වඩාත් හොඳින් කළ හැකි සියල්ල ඉටු කළා. The job that he liked to do best. විශේෂයෙන්ම බලය තිබෙන අවස්ථාවේදී බොහෝ විට නායකයන් සමග පිරිස ඉන්නවා. බලය නැති වුණාම නායකයන් සමග ඉන්න පිරිස ඉතාමත්ම අල්පයි. අන්න එවැනි අවස්ථාවක සිය පක්ෂයත් නායකත්වයත් සමග සිටි කෙනෙක් හැටියටයි මා දිමු ජයරත්න මැතිතුමා දකින්නේ. ඒ වගේම එතුමා හැම ආගමකටම හැම ජාතියකටම ගරු කරන්න පුරුදු වෙච්ච පුද්ගලෙ. එතුමා ආගමික ජාතික සංහිඳියාව වෙනුවෙන් පෙනී හිටියා විතරක් නෙවෙයි දේශපාලන සංහිඳියාවකුත් එතුමා තුල තිබුණා.
එතුමා කැමති වුණේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිච්ච එක. එතුමා මේ මධ්‍යම කාරක ස්වභාවයේ විනාඩි 15ක් කතා කරලා කිව්වා අපි එකට එක්කහුව වෙන්න ඕනේ. අපි ගෝඨාභය රාජපක්ෂවත්තුමාට සහයෝගය දෙන්න ඕනේ කියලා. එතුමා තනියම සටනක් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක ස්වභාවයේ. එකට ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා පාසන එකග වුණා. මේ පක්ෂයකට එක්කහුව කරගන්න. එතුමා දැවැන්ත සේවයක් කරපු නායකෙක් ගරු කතානායකතුමනි. දීමු ජයරත්න මැතිතුමා අඬනවා මම දැක්කනම් මගේ ජීවිතේ මම දැක්ක පළවෙනි වතාව තමයි පක්ෂය හැටියට එදා කැඩිච්ච වෙලාව. එතුමා කිව්වා මොන අර්බුද මොන ප්‍රශ්න ආවත් ඒව අභ්‍යන්තරයේ විසඳගන්න කණ්ඩායමක් හැටියට එළිය අර්බුද ප්‍රශ්න ඇති කරගෙන දෙකට තුනට හතරට කැඩෙන්න එපා කියන ඉල්ලීම එදා හිටපු ජනාධිපතිවරයාත් ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමක් කරා. ඒ එතුමාගේ අවසාන ඉල්ලීම යථාර්ථයක් බවට පත් කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභ්‍යාචන ඉදිරිපත් කළ සිසුන්ගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා. මේ අතර අපස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගීම් වෙනුවෙන් පාසල් 27ක් වසා තබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. පසුගිය වසරේ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බවට විභාග දෙපාර්තමේන්තුවට සිසුන් පිරිසක් ඉදිරිපත් කළ අභ්‍යාචනා පරීක්ෂාවට ලක් කෙරුණා. එහි පසු ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි. මෙබර අව්‍යාචනා 23,313ක් ලැබී තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගීම් කටයුතු ලබන 18 වනදා සිට 26 වනදා දක්වා සිදු කෙරෙනවා. මෙම කාලය තුල මාතර මහාමායා පාලිකා මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා හා කුරුණෑගල මල්ලවපිටිය CWW කන්නංගරණ විද්‍යාල සම්පූර්ණින්ම වසා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. තවත් පාසල් 24ක් කොටස් වශයෙන් වසා ඇගීම් සිදු කරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසන්නේ. ගුවන් විදුලි සංඛ්‍යාත මගින් වාහන හඳුනා ගැනීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. වසර දෙකකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක නොකර තිබූ මෙම ව්‍යාපෘතිය වහාම ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ. මෙමගින් නාගරිකව පවතින වාහන තදබදය අවම කිරීමට හැකිවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළා. සෑම වාහනයකම ඉදිරිපස ගුවන්විදුලි සංඛ්‍යාත හඳුනාගත හැකි ස්ටිකරයක් සවිකිරීම සිදුවනවා. ඒ අනුව වාහනවල ආරක්ෂාව තහවුරු කිරීම, ප්‍රවේශ පාලනය, වාහන ලුහුබැඳීම පහසු වීම ඇතුළු වාසි රැසක් හිමිවනවා. වාහන මූ වෙනකොටම වාහනේ අඳුනගෙන මොකක් හරි සර්විස් එකකින් අදාළ වාහනේට වල ඉන්ෆෝමේෂන් එක අයර දෙන්න. හෑන්ඩල් දින ස්පෙસિෆිකලි ගිහලා අපි ගිහලා වාහනේ මොකද්ද කියලා බලන්න ඕන ෆීල් එක. ඕගොල්ලන්ගේ මේ අවුරුද්දේ බජට් එකෙත් නැහනේ පොලිසියට සල්ලියකට තියනවාද? වාහන අඩුවෙන් ස්ටිකර් තියන ප්‍රමාණය. ඉතින් සාකච්ඡා తీරනෝනේ ජනවාරි පළවෙනිදෙන් පස්සේ ලියාපදිංචි කරන වාහන වල තමයි මේක හඳුන්වලා දෙනවා. අවුරුද්දක් විතර යනකම් මාර්ගපද්ධතියේ තියෙන්නේ 125ක් 30ක් වගේ ප්‍රමාණයක් තමයි මේ ස්ටිකර් එක තියෙන වාහන. ඒක ක්‍රමානුකූලව නිකුත් කරනකොට ඒකත් එක්ක අපේ ඩේටාබේස් එක අපි හදා ගන්න වෙනවා. මගේ නම් මතේ මේකටම තියෙන්න ඕන මේක හඳුන්වලා දෙන වෙලාවෙන් මේ රීඩර්ස් ගන්න එකක් මේ කම්පැනි එකෙන්ම හරි කරා නම් තමයි හොඳ කියලා මං හිතන විදිහ. ඒක නමුත් දැන් මිලස් වෙලා නේ. ඒ වෙලාවේ වගකීම් විදියට බාරගෙන තිනවා පොලිසිය මේවා ගන්න. ඊළඟට නගර සභාව තව ටිකක් ගන්න. මාවනල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 32 දෙනා අතරින් 29 දෙනෙකු මාවනල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනවා. සැකකරුවන් 3 දෙනෙකු අසනීප වී සිටින බැවින් ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී හඳුනාගත් වෑන් රථයක් සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමටද අධිකරණය අද අවසර ලබා දුන්නා. සැකකරුවන් ලබන 23 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මවනෙල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දිය ජාතිකයන් 2 දෙනෙකුට එරෙහිව වසරක ලිහිල් සිරදඬුවමක් නියම කෙරුණා. එම සිරදඬුවම වසර 5කට අත්හිටුවීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ. රාජේෂ් යාදේව් සහ රහමන් ලාල් යන ඉන්දිය ජාතිකයන් 2 දෙනා වරද පිළිගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. දඬුවමට අමතරව රුපියල් 50,000ක දඩයක් ගෙවන ලෙසද නියෝග කෙරුණු අතර ඔවුන් පිටුවහල් කිරීම සඳහා මිරිහාන සිරකඳවුරට යොමු කෙරුණා. කොල්ලුපිටිය පොලිසියයි සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබුණේ. නවීකරණය කෙරුණු දුම්රිය මැදිරි 160ක්
කඩිනමින් දහවණයට එක් කරන බව රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. දුම්රිය මැදිරි අලුත් වැඩියා කරන දුම්රිය දෙපාර්තමේන්තු දෙමතකොඩ කර්මාන්ත ශාලාවේ කටයුතු රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. පැරණි දුම්රිය මැදිරි 200ක නවීකරණ කටයුතු මෙහි ආරම්භ කෙරෙනු අතර මෙවැනි විට මැදිරි 160ක නවීකරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා. හැකි ඉක්මනින් එම මැදිරි දාවණයට එක් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දුම්රිය මැදිරි අලුත් වැඩියා කරලා නවීන තාක්ෂණයත් එක්ක සම්බන්ධ කරලා මේ කාර්යභාරය කරගෙන යනවා. රටෙන් වැය වෙන විශාල මුදල් කන්දරාවක් ඉතුරු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා මේ සේවාව නිසා. කොච්චි එන්ජින් අටක් ගෙනල්ලා ඒ එන්ජින් වල ධාරිතාව වැඩිකම නිසා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එසා ඒවා යථා තත්ත්වයට පත් කරලා ජනතාවගේ සුබවාදී ක්‍රියාවට යොදවීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒකේ ඉල්ලීමක් කරා කන්ටේනර් සේවාව ලබා දීම සඳහාත් පීසර් මැදිරි ටිකක් හරිගස්සලා දෙන්න කියලා එළවලු ප්‍රවාහනයේ පළතුරු ප්‍රවාහනයේ සහ භාණ්ඩ ප්‍රමාණයේදී අවශ්‍ය කටයුතු කරන්න කියලා. රුසියාවේ පැවැත්වෙන මොස්කව් ටැලන්ට් නර්තන තරගාවලියේ ජයහිමි කර ගැනීමට කොළඹ විදුර විද්‍යාලයේ නර්තන කණ්ඩායම සමත් වුණා. රුසියාවේ පැවති මොස්කව් ටැලන්ට් නර්තන තරගාවලියට රටවල් 8ක් නියෝජනය කරමින් නර්තන කණ්ඩායම් 80ක් එක්ව සිටියා. ඒ අතුරින් ජයග්‍රහණය හිමි කරගත්තේ විදුර විද්‍යාලයේ නර්තන කණ්ඩායමයි. ජයග්‍රහි එම කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන්තොටුපළින් දිවෙනට ළඟා වූ අවස්ථාවේ උණුසුම් අයුරින් පිළිගැනුණා. දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. විදුර විද්‍යාලයේ මට ඕනුනේ වෙස්ටර්න් නර්තනයක් විදේශ රටකට අරන් යන්න නෙමෙයි ශ්‍රී ලංකේ සංස්කෘතිය පෙන්වන්න. ඒක නිසා මම ෆෝක් තීම් එක යටතේ ගැමි නර්තනයේ යටතේ තමයි තරග කණ්ඩායම අරගෙන ගියේ. නර්තන පළවෙනි ස්ථානයට අමතරව තව සම්මාන දෙකකුත් හම්බුනේ. සංගීත පළවෙනි ස්ථානය වගේම නර්තනය සඳහා හොඳම ඇඳුම් නිර්මාණය. සෑම උසාවියකම නීති ආධාර සේවයක් පවත්වාගෙන යාමේ වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අඩු ආදායම් ලබන විශාල පිරිසකට මෙම නීති ආධාර සේවාව යටතේ සෙත සැලසෙන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. ඊට අදාළ කාර්යාල පහසුකම් සහ ඉඩකඩ ලබා දීමට අමාත්‍යවරයා එකඟ වුණා. ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදුවේ ගුණානන්ද ස්වාමින් වහන්සේ වෙත සිරිමහා විහාර වංශාලංකාර සද්ධර්ම වාගීශ්වරාචාර්ය ශ්‍රී සුමනතිස්ස ගෞරවනාම සම්මුතිය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය සඳහා වූ සනස්පත්‍රයේ පිරිනැමීමේ පූජෝත්සවය මල්වතු විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම කථානායක කරු ජයසූරිය මහතා සහ දේශපාලන නියෝජිතයන් රැසක් එක්ුණා. මෙම වර්ෂය සඳහා පාසල් නිලැඳු මිලදී ගැනීමට අදාළ වවුචර්පත් බෙදා දීම අද සිට සිදු කෙරෙනවා. ඒ අනුව ගාල කලාපයේ වවුචර්පත් බෙදා දීමේ වැඩසටහන යටතේ ඕල්කට් විද්‍යාලයේ සිසුන්ට වවුචර්පත් බෙදා දීම විදුහල්පති එම්.කේ. ලලිත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. කොළඹ හයිඩ් පිටි ආසන්නයේ පිහිටි පෞද්ගලික ආයතන ගොඩනැගිල්ලක ඇති වූ ගින්න මෙවන විට සාර්ථක ලෙස මැඩපවත්වා තිබෙනවා. අදාළ ගොඩනැගිල්ලේ ගබඩා කර තිබූ කාපට් තොගයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ගිනි නිවන හමුදාවට අයත් රථ කිහිපයක් ගින්න නිවීම සඳහා එම ස්ථානයට පැමිණ තිබුණා. මේ සමගින් අයිටින් රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.ipnnews.lk